සංගහවාන්සය සැරුකරීමේදී ගහිපිංවතුන් පිළිපැදියතු සාශනක පිළිවල. නිිය ු ෝොම ද හදුුරේ සඳහන් වල සැපවින්ම ගිහි පැවිදි කියන සම්බන්ධි බොහෝම පිළිවෙලකට සිද්ධ වෙන්නට ඕනි කාරණයක් මොකද පැවිද්දා ගිහියා වෙෙන් වන්න සීමාවක්තියනවා. එ පැවිද්දා තුළ තියන පැවිදි ගුණය භික්‍ෂ ගුණය භික්ෂෝ විසින් ආරක්ෂා කර ගැනීම නිසා ගිහි ජනතාව පැවිද්දාට ගරු කරන. ගාර වෝච නිවාතෝච ගමහෝසයෙන් ගරු කරනවා. ති මෙලෝකේ ගරු කරන පුද්ගලයන් අතර සීලරුද ගුණනවරුද . තපෝවුරුද වයවුරුද කෙලා ආකාර පහක් තියනවා. එතකුට මෙන්න භික්ෂන්නාහසිතට ොය ගුණම්පත් බොහොසේෙන් තියෙනවා. ඒ භික්ෂුන් වහන්සිකෙනෙ ඇසුරු කරකු ටි අනවශ්‍ය ගේහසික භාවයක්. ඒගෙන අනවශ්‍ය විදිහයේ බැඳීමක් නැතුව. ලෞකය ගිහෙසික භාවයකින් තරව ගෞරව සම්පරයුත්තුව තමයි භික්ෂූන් වහන්ස අප ඇසරු කරුරන්න. ක් ක් ව තා ර . ත පයි විසිකර ොක් හස් කා . ඒක් දරන න්ත්‍රනය කරන්න අඇතු උස්සල ේදන කාරයෙන් නත් හාමුදු කෙනෙක් ඇසරු කනටේේ ොහම තැන්පත්ව පිළිබලට තමයි අප ඇසරු කරන්නට අවශ්‍ය ව පලවනිීම බාහිර සවරපය වන්න ට නි ළඟට ික්ෂ ඇසරු කරන්නට ඕොනි හුදෙක්ම ික්ෂුවගෙන් දරමය ලබා ගැනීමේ අදහසි දරමෝපදේශය ලබා ගැනීම අදහසින්. ඒගැන මගේ ගිය වැඩසටානකත් මතක් කලා භික්‍ෂුවට ආමිසයෙන් සංග්‍රහ කරනෝ දායකයා දායකයාට දරමය සංග්‍රා න ක්ෂ ික්ෂ. එතකොට ඔයක පටලවුත් මොකද වෙන්නේ හාමුතුරුට ගීෙන්ඩ නො ගීට හ හාමුදුරෙන. නිසා ඇත්තෙම බුදුරජන්සි විිනේ පෙනවා භික්‍ෂුන් වහන්සේ ඇසළු කිරීමේදී තාමත්ම වගකීමෙන් කරන්න භික්‍ෂුන් වහන්සතික සම ආසනවල වාඩිවෙන්නඩ බෑ. භික්‍ෂුන් වහන්සේත් එක් එක සමානාසනයක වාඩිවෙන්න බෑ. භික්ෂුන් හන්සේදරයේ ගීජ ගහි අය තමට සුන්සු මිටි ආසුනයක වාඩිවෙන්නට ඕනි. ඊල්ළංඟට භික්ෂුන් හන්සේ කතා බා කිරීමේද උන්න්නහන්ස ගනදනු එකන්නේ වඋන්සේ එක් ලෞක ගනුදන අධ්‍යාමක ධර්මය පිළිබඳ ගන ක්තරයි තියෙන්න්නට ඕනි. ඒගේ අවශ්‍ය විදදිහයේ බැදී මැතිකරගන්නට හොඳනෑ. උන්වහන්සේකෙන් හුදෙක් අපි නොදන්න වූ ධර්මකාරණා දැනගැනීමටත් දැනගත්තාු ධර්මකාරණා වඩා නිවැරදි කරගෙනනි සැක්කරගැනීමටත් ඒවගේ උන්හන්සේ යම්කි දර්මයකාවද. කර ඒ ධර්ම අපිටත් අවබෝධ කරගන්නට උපදේශනයක් ලබාගැනීමටත් තමයි භික්ෂූන් වහන්සේ මෙලවය හපත පරලව සුගදතිය නිවන පිණස උපදෙශකන්නටයි භික්ෂ ඇසුරු කරන්නට නෙවනතු භික්ෂුවග වෙනයම් ලාබ ලෝබාපේක්ෂ වෙනන් කිසිේ අඩුමතරම චර්ත හතිකකා බ පොරත්තු නවේ. සර ෙමික් න්නට වර දක්න චරිතයක් තියනවනන් එන හවුදුරන්ට චරිත සාහති ගදන්නන ඉළඟට ේනිසා භික්ෂුව මනාකොට පිළිපැදිය යුතුයි කියලායි ධර්මී සඳහන්න්නලා තියන්නේ.